සුභ උදෑසනක් ඔබ සැමටම ගෞරවනීය මහා සංඝරත්නයේ ඇතුළු අන්‍යාගමික පූජකවරුනි ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නවසරයි ඒ වගේම ජාතික ජනබල වේගයේ ජාතික කමිටු සමාජික ජාතික ජනබල වේගයේ බදුල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඇතුළු වේදිකාවේ අසුන්ගෙන සිටින ජාතික ජනබල වේගයේ විදායක සමාජික ඔබ සමගිනු අද දින බදුල දිස්ත්‍රික්කයට නායකත්වයේ දීම සඳහා ජාතික ජනබල වේගයේ දිසා සභාවට පත් වූ ආදරණීය සහෝදර සහෝදරියන් ඔබ සමගිනුත් ආදරණීය ඔබ සමගිනුත් අවසරයි समाजे विसीन्म समाज परिवर्तनयक्किल्ला सिटिन मोहतक उबापी अदमे मुलुदेन्ने बदुल दिस्त्रिक्के जातिक जनबल वेगे दिशा समुलोटय अपट मे मोहते समाज परिवर्तनयक् विनुवेन उरदेन्नट विश्वविद्याल वलिन एलियट ऐविल्ला सिद्ध वेला तिबेन्ने ऐ कियन एक ඔබට කෙටියෙන් මිනිත්තු 5කින් 6කින් කියන්නයි මම උත්සාහ කරන්නේ ඔබ අපි දන්නවා අපි ඉතිහාසයේ අපූර්ව සුන්දර රටක් පුංචි සිද්ධි ගණනාවකින් කිව්වොත් ලෝකේ නැත් ආසියාවේ ඉතාමත් සම්පෝෂිතව පැවතුණු රටක් එහෙම නැත්නම් කෘෂිකාර්මයෙන් තිරසාර සංවර්ධනයක් තිබුණු රටක් ලෝකේ දෙවන පැරණිතම ගුවන් විදුලිය ආරම්භ කරපු රට අපි ආසියාවේ පළවෙනි ගුවන් විදුලිය රේඩියෝ සිලෝන් 1925 ආසියාවේ පළමු දුම්රිය සේවය පටන් ගන්න ශ්‍රී ලංකාවේ 1950 වන විට තේවගාව ඇතුළු වැවිලි කර්මාන්ත නිසා විදේශ විනිමය අතිරික්තයක් තිබුණු රටක් ශ්‍රී ලංකාව. ක්‍රමානුකූලව ආයාත ආදේශන කාර්මීකරණය හරහා ආසියාවේ විශාලතම වාණි කර්මාන්තය තිබුණු රට. 1970 වන විට වාහන එකලස් කිරීමේ කර්මාන්ත තිබුණු රටක්. 1950 වන විට ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය තිබුණු රට. එහෙම තිබුණු රට අදවන විට ඔබ අප දන්නවා මෝටර රථයක් පාරේ ධාවනය කරන්න බයයි කොයි මොහොතේ තෙල් නැති වෙයිද ඉන්ධන නැති වෙයිද කියලා. අද ලෝකේ අපි ගැන කතා කරන්නේ ජාත්‍යන්තර මාධ්‍ය ලෝකේ බංකොලොත් වෙමින් යන රටක් විදිහට. ජාත්‍යන්තර මාධ්‍ය අපිව හඳුන්වා දෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් ඉන්ධන සපයාගත නොහැකිව පෝලිං වල ලත වෙන මිනිස්සු ඉන්න රටක් විදියට අපි කීර්තිමත් ඉතිහාසයකට උරුමයකට ජන සංස්කෘතිකයකට උරුමකම් කියපු රටක් එවැනි රටක මිනිස්සු හැබැයි පවුල් 4කට 5කට මාරුවෙන් මාරුවට කතිර ගහලා අපේ රටේ මිනිස්සු අද යණේන මං නැති තැනකට පත් වෙච්ච රටක මිනිස්සු මේ මොහොතේ ඔබ අපි කාටත් ඊටාම පැහැදිලි අපේ රටේ ජනතාව පුරවැසි වගකීම ඉෂ්ට කරපු මිනිස්සු නෙවෙයි ඔබ දන්නවා පුරවැසියෙක් විදියට ඔවුන්ට අයිතිවාසිකම් හතරක් තිබෙනවා ඒ තමයි දේශපාලන අයිතිවාසිකම් සමාජ අයිතිවාසිකම් සංස්කෘතික අයිතිවාසිකම් සහ ආර්ථික අයිතිවාසිකම් හැබැයි අපේ රටේ මිනිස්සු දැනගෙන හිටියේ නැහැ අපේ රටේ මිනිස්සුන්ට ආර්ථික අයිතිවාසිකම් කියලා જાතියක් තිබෙන බව ඔවුන්ට යහපත් වෘත්තියක නියැලෙන අයිතිවාසිකම් තිබෙන බව ඔවුන්ට ඒ සඳහා ශරීරණ මිලක් ලැබෙන්න ඕන කියන අයිතිවාසිකම තිබෙන බව ඔවුන්ට යහපත් ජීවන තත්ත්වයක් ගෙවන්න අයිතිවාසිකමක් තිබෙන බව නිදහස් පුරවැසියෝ විදියට සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවිතයක් ගෙවලා මිය යන අයිතිවාසිකමක් තිබෙන බව ඔවුන් දැන සිටියේ නැහැ.
මෙන්න මේකේ ප්‍රතිඵලය අද අවසානයේ ඔබට අපට අපේ දරුවන්ට හෙට උපදින දරුවන්ට පවා රටක් නැති වෙන තැනකට පත් වෙලා ඉවරයි. අපි ආර්ථික නිදහස දන්නේ නැති මිනිස්සු ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී දන්නේ නැති මිනිස්සු හැබැයි දැන් ගැමියට ගොවියට කම්කරුවට ගුරුවරයාට වෘත්තිකයාට හිතන්න වෙලා තිබෙනවා කතා කරන්න වෙලා තිබෙනවා තවත් බලා ඉන්න වෙලාවක් නැහැ මේ සමාජයේ පරිවර්තනය කළ යුතුමයි කියලා. එවැනි මොහොතකයි මේ රටේ ජාතික විද්වත් සංවිධානයේ ප්‍රමුඛව මේ රටේ දවන්ත දේශපාලන ව්‍යාපාරයක් ඉස්මතු වෙන්නේ ජාතික ජන බලවේගයේ විදිහට. ඔබ දකින්න ඇති ඊයේ දවසේ හැන්දෑවේ මුළු දුන්නු දකුණේ තංගල්ල රැළිය ජන ගඟක් ගලමින් මේ රටේ මිනිස්සු සංඥාවක් දෙන්න සූදානම් දැන් ඇති මේ තට්ටු මාරුව මේක අවසන් කරලා මේ රට පාලනය කරපු තක්කඩි පවුල් 4ක් 5කකින් මේ රට බේරාගෙන නිවරදි මගකට දැන් ගන්න වෙලාව හරි කියලා මිනිස්සු අවදි වෙනවා. ඒ මිනිස්සුන්ගෙන් කොටසක් තමයි ඌව වෙලස්ස මිනිස්සු විදියට අද මේ ශාලාවේ පිරී ඉන්නේ. එනිසා ජාතික විද්වත් සංවිධානයේ විදිහට ප්‍රතිපත්තිමය නායකත්වයේ දෙමින් ජාතික විද්වත් සංවිධානයේ විදිහට ජාතික ජන බලවේගයට අපි සූදානම් මේ රට මහාචාර්ය හිනිදුම සුනිල් කිව්වා වගේ මේ රට දැන් වෙනස් කරන්න කාලය ඇවිල්ලා තිබෙන්නේ. තවත් ඔබට අපට බලබලා ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේ ස්වභාවික సౌందර්යයෙන් පිරිච්ච ස්වභාවික සම්පත් වලින් අනූන මේ ලස්සන රට තව දුරටත් තාවාසිනියා කරන්න මේ රටේ මේ ප්‍රධාන පන්ති දෙකක නැත්තම් ප්‍රධාන පක්ෂ දෙකක මිනිසුන්ට තවත් දෙන්න විදිහක් නැහැ. ඔබ අපි දන්නවා අපේ රටේ කර්මාන්ත හදන්න ඕන තරම් ඉඩ කඩ තිබෙනවා. සමහර කර්මාන්ත හදන්න නිරපේක්ෂ වාසි තිබෙනවා. සමහර ඒවාට සාපේක්ෂ වාසි තිබෙනවා. අපිට නිරපේක්ෂ වාසි තියෙන කර්මාන්තවල අපි කාර්මීකරණය ආරම්භ කළ යුතුයි. හැබැයි සාපේක්ෂ වාසි තිබෙන කර්මාන්තවල අපි ආයෝජන දිරිමත් කළ යුතුයි. ලෝකේ බොහෝ රටවල් ඉස්සරහට අවිලා තිබෙන ආයෝජන දිරිමත් කිරීම හරහා 1945 ලෝක බැංකුව ස්ථාපිත කරලා 1951 කණ්ඩායමක් ලංකාවට එවනවා. ඒ මොකටවත් නෙවෙයි ණය දෙන්න නෙවෙයි මේ රටේ මිනිස්සු ඇයි ණය ගන්න නැත්තේ කියලා හොයලා බලන්න. මේ 1951 ලෝක බැංකුවෙන් ආපු කර්ම කණ්ඩායම අපේ රටේ වාර්තාවක් හදනවා Development Economics of Ceylon කියලා. මේ වාර්තාවේ කියනවා සම්පෝෂිත අර්ථ ක්‍රමයක් මේ රටේ මිනිසුන්ට තිබේ. අධි පරිභෝජනයට නොගිය තමන්ගේ තිරසාර සංවර්ධනයක් පදනම් කරගත්ත මිනිසුන්ට ණය වුණේ නැහැ. හැබැයි එහෙම හිටපු රට වසර 74ක් 38ක් නිල් පක්ෂත් 36ක් කොළ පක්ෂත් පාලනය කළ අවසානයේ අද ලෝකේ අධිකම ණය බරින් පිරෙන රට බවට පත් වෙලා. ඒ නිසා මා හිතන්නේ තවත් ඔබට කියන්න දෙයක් නැහැ. ට්‍රිලියන 18කට අධික ණය ප්‍රමාණයක් ගෙවා ගන්න බැරුව වරායට එන නැවක් නිදහස් කරගන්න බැරුව මිනිසුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් ද්‍රව්‍ය මූලික ඉන්ධන සපයා ගන්න බැරුව ලත වෙන මිනිස්සු මා ආරාධනා කරනවා මේ රටේ පුරවැසි වගකීම දැන්වත් ගන්න. ඔබ පුරවැසියෙක් වෙන්න ඔබටත් දේශපාලන සංස්කෘතික සමාජ මෙන්ම ආර්ථික අයිතිවාසිකම් ආර්ථික නිදහස තිබෙන පුරවැසිය බව තේරුම් ගන්න. මේ සමාජ පරිවර්තනය ඔබටත් අපටත් එක්ව කළ හැකි ස්ථීරවම ඒ කළ හැකි ඒ සඳහා අපත් එක්ක මේ ගමන යන්න ආරාධනා කරමින් නවතිනවා. ස්තුතියි. ජය වේවා.